නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස। ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහානුවණැති මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා। ප්‍රඥා සාගර බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා। අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 20 වැනි නළපාන ජාතක දේශනාව දිස්වා පද මනුත්තින්නම් දිස්වානෝතරිතං පදං නලේන වාරින් පිවිස්සාම නේව මං තං වදිස්සසීති। පින්වතුනි, මේ ගාථාවක් දේශනා වුණා පොකුණින් නොනැගුණු පියසටහන් දැක, දියට බට පියසටහන් දැක, මම බට නලයෙන් පැන් බොමි, ඔබ මා නොනසන්නේය। මෝහයෙන් මායාවන්ගෙන් පිරිච්ච ලෝකයේ නොමුලාව නිවැරදිව ගමන් කරන්නට, මෙලොව පරලොව ජය ගන්නට නිවැරදි මඟ දේශනා කරන මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මේ මොහොතෙහි සවන්පත් යොමු කරන්නට තරම්, සිත් පහළ කරගන්නට තරම් වාසනාවන්ත වූ පින්වත්නි, අපි දැන් සූදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 20 වෙනියට සඳහන් වන නළපාන ජාතක දේශනාවට සවන් දෙන්න। සදහැ සිතින් නුවණ යොදා මේ ශ්‍රවණය කළොත් බොහෝ ලොකු ප්‍රතිඵලයක් අපට ලබා ගන්න පුළුවන් වෙයි। ඒ බව සිහියේ තබාගෙන මේ ලස්සන කතාව, වටින කතාව අපි ශ්‍රවණය කරමු। පින්වතුනි, මේ ගාථාවක් හා අර්ථය දේශනා වුණා। එහි තව ටිකක් ගැඹුරට ගිහින් අපි විමසා බැලුවොත් දිස්වා පද මනුත්තින්නම් දිස්වානෝතරිතං පදං කියලා කියන්නේ ඒ වඳුරු රජ ඒ පොකුණෙන් ගොඩ නැගීමක්, පියසටහනක් දැක්කේ නැහැ। ජලයට බැස්ස පියසටහන් විතරයි දැක්කේ। මෙසේ ඒ පොකුණට බැහැපු සත්තුන්ගේ පියසටහන් විතරක් දැකලා එයින් ගොඩාක් පියසටහන් නොදැක්ක එකෙන් ඒකාන්තයෙන් අමනුෂ්‍යයන් අරක්ගත් පොකුණක් කියලා දැනගත්තා। ඒ නිසා වඳුරු පිරිසට ඒ කරන ප්‍රකාශයක්। ඉතින් ඒ දැක්ක බව තමයි මේ මුල් පදයෙන් විස්තර වුණේ। ඊළඟට නලේන වාරින් පිවිස්සාමා කියන එකේ අර්ථය තමයි ඒ නිසා අපි ඔබගේ පොකුණෙන් බට දඬු වලින් පැන් බොනවා। නැවත බෝධිසත්වයන් වහන්සේ කියනවා නේව මන්ත්වං වදිස්සසීති। ඒ නිසා නලයෙන් පැන් බොන අපේ පිරිස විනාශ කරන්න ඔබට බෑ කියන අර්ථය। පින්වතුනි, කවුරු විසින් කොයි අවස්ථාවක කොහොම ප්‍රකාශයක්ද මේ ආදී විස්තර අපි දැන් දැනගන්න වටිනවා। මෙහි වර්තමාන කතාව හා අතීත කතාව ඒ සඳහා අපට විමසා බලන්න සිදු වෙනවා। වර්තමාන කතාව අනුව මේ ජාතක කතාව බුදු පියාණන් වහන්සේ මේ කොසල් දනව්හි චාරිකාවේ වඩිද්දී නළකපාන නම් ගමට වඩිනවා। ඒ වැඩපු අවස්ථාවේ නළකපාන කියන පොකුණ අසබඩ දුනකේ වනයේ වාසය කරනකොට බටදඬු අරඹයා තමයි දේශනා කරන්නේ। ඉතින් එදා භික්ෂූන් වහන්සේලා නළකපාන පොකුණින් පැම් පහසු වෙලා ඉදිකට ගුලා, ඒ කියන්නේ මේ ඉදිකට දමන පෙට් හදන්න ඕනේ කියලා හිතලා හෙරණුන් ලවා, ඒ කියන්නේ සාමණේර ස්වාමින් වහන්සේ ලවා ඒ බටදඬු ගෙන්වා ගන්නවා। මොකද භික්ෂූන් වහන්සේලාට ගස් ඒ වගේම අතු ආදිය කපන්න බෑ। ඒ නිසා ආමනේර ස්වාමීන් වහන්සේලා ලව්වා ඒවා ගෙන්වාගෙන ඉතිකටුගුලා හදන්න සකස් කරලා බලනකොට ඉතිකටුගුලා හදන්න බෑ. මොකද මේ කිසිදු උණ බටයක මැද පිරිච්ච බවක් නැහැ. ඒ කියන්නේ එකමක බටයක් මෙහි ඉතිකටුගුලාවක් හදන්න පුළුවන් විදිහට මැද රැඳෙන ගතියක් නැහැ. සම්පූර්ණ මුල සිට අගටම එකම සිදුරයි. මේ බව දැකලා මේ භික්ෂූන් වහන්සේලා පුදුමයට පත් වෙලා බුදු පියාණන් වහන්සේ වෙත එළඹිලා විමසනවා, ස්වාමීනි අපි දැන් මේ ඉදිකටුගුලා හදන්න කියලා බටදඬු ගෙන්වා ගත්තා. ඒවා මුල සිට අග දක්වාම එකමක සිදුරක් තියෙන්නේ. මොකද්ද මේ කියලා එමසපුවාම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ඉස්සර භවයක මගේ අදිෂ්ඨානයක් කියලා. එහෙම ප්‍රකාශ කරලා මේ අතීත කතාව ආරාධනාව මත ගෙනහැර දක්වනවා. ඉස්සර කාලේ ඒ වනලැහැව ඝන වනාන්තරයක්. මේ පොකුණට වහින අයව එහි ඉන්න ජල රකුසෙක් ආහාරයට ගන්නවා. කිසිදු ප්‍රාණියෙක් ඉතුරු කරන්නේ නැහැ. ඒ කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ ඕලමුවෙක් විතර ශරීරයක් ඇති වඳුරු රජ කෙනෙක්. 80000ක් පමණ වඳුරන්ට නායක. අපේ බෝධිසත්වයන් වහන්සේත් මේ 80000ක් පමණ වඳුරන්ට නායකව ඒ වඳුරන් රැකගනිමින් ඒ වනේහි වාසය කරනවා. ඉතින් ඒ වඳුරු නායක බෝධිසත්වයන් වහන්සේ රැළට නිතරම අවවාද දෙනවා. දරුවෙනි මේ වනේහි ඉස සහිත ගස් තියෙනවා. අමනුෂ්‍යයන් අරක්ගත්ත පොකුණ තියෙනවා. ඒ නිසා ඔබලා විසින් කලින් නොකාපු ගෙඩි කනවා නම් ඒ වගේම කලින් නොබීපු තැනකින් ජලය බොන්ට යනවන මගෙන් ඉමසලා යන්න කියලා කලින්ම දැනුම් දීලා තමයි තියෙන්නේ. බෝධිසත්වයන් වහන්සේගේ අවවාද මේ වඳුරන් බොහොම හොඳින් පිළිගන්නවා. පිළි අරගෙන එහි පිහිටලා කටයුතු කරනවා. ඉතින් මේ විදිහට කාලයක් වනාන්තරේ ඉන්නකොට මේ පිරිස වනාන්තරේ නොගිය පැත්තකට යනවා. එහෙම ගිහිල්ලා පොකුණක් සමීපයට එනවා. නමුත් වතුර බොන්නේ නැහැ බෝධිසත්වයන් වහන්සේ එනකම්. බෝධිසත්වයන් වහන්සේ තමෙන් අහනවා, දරුවනි ඇයි වතුර බොන්නේ නැද්ද කියලා. ඒ වෙලාවේ මේ වානරයෝ වඳුරෝ ප්‍රකාශ කරනවා, අපි ඔබ තුමාට එනකම් අපි බලා හිටියේ. බොහොම හොඳයි දරුවනි, බොහොම හොඳයි කියලා ප්‍රකාශ කරලා බෝධිසත්වයන් වහන්සේ විලවටේ ඇවිදලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා. බලද්දී මේ බෝධිසත්වයන් වහන්සේට පේනවා මේ විලට බැහැපු සත්තුන්ගේ පියවර තියෙනවා, ගොඩාපු පියවර නැහැ. ඒකෙන් තේරුම් ගන්නවා ඒකාන්තයෙන්ම මේ පොකුණට අමනුෂ්‍යයෙක් අධිග්‍රහිතයි කියලා. ඒක දැනගෙන මේ වඳුරන්ට ප්‍රකාශ කරනවා, දරුවනි ඔබලා විසින් මේ පැන්නෝ බීපු එක බොහොම හොඳයි. මොකද මෙහි විලේ අමනුෂ්‍යයෙක් අධිග්‍රහිතයි. ඔය විදිහට ප්‍රකාශ කරමින් ඉද්දී දිය රකුසත් ඔවුන් පොකුණට බහින්නේ නැත්තේ ඇයි කියලා සැක හිතලා තමන්ගේ සුදු මුහුණ ඒ වගේම නිල් පාට බඩ රන්වන් අත්පා මේ විදිහේ පිළිකුල් දර්ශනයෙන් යුතුව දිය දෙබෑ කොටගෙන පිටට ඇවිල්ලා වඳුරන්ගෙන් අහනවා, මොකද මේ අවට ගැවසෙමින් ඉන්නේ මේ විලට බැහැලා වතුර බොන්න කියලා. බෝධිසත්වයන් වහන්සේ අහනවා, ඔබ මේ විලේ උපන් රකුසද කියලා. ජල රකුසත් කියනවා එහෙමයි කියලා. වගේම ප්‍රකාශ කරනවා, මම මේකට බයින කුරුල්ලාගේ පටන් කිසි කෙනෙක් අතහරින්නේ නැහැ කියලා. මං ඔබලා හැමදෙනාත් කනවා කියලා. බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා, මම්මගේ පිරිස කන්ට ඉඩ දෙන්නේ නැහැ කියලා. එවිට දිය රකුස ප්‍රකාශ කරනවා, ඒ කියන්නේ වතුර බොන්නේ නැද්ද? නෑ, මම පැනුත් බොනවා. නමුත් ඔබගේ වසඟයට එන්නෙත් නැහැ. ඒ වෙලාවේ අහනවා, එහෙනම් වතුර බොන්නේ කොහොමද? බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඔබ හිතුවද වතුර බොනවා කිව්වහම ඔබේ පොකුණට බහිනවා කියලා. නෑ නෑ, අපි 80000ම මේ පොකුණට බහින්නේ නැතුව බටදඬුවක් අරගෙන උපුල් නලයකින් පැන් උරා බොනවා වගේ ඔබගේ පොකුණෙන් පැන් බොනවා. එවිට ඔබට බෑ අපිව අල්ලගන්න කියලා. ඉතින් ඒ ප්‍රකාශය තමයි මේ මුලින් දැක්වූ ගාථාවෙන් ප්‍රකාශ වුණේ. ඉතින් බෝධිසත්වයන් වහන්සේ මුලින් දැක්වූ ගාථාව තුලින් මේ රාක්ෂයාට උපදෙස් දීලා අවවාද කරලා නැත්තම් දැනුම් දීලා බෝසතාණන් වහන්සේ බටදඬුවක් ගෙන්නලා තමන්ගේ පාරමී සිහි කරලා සත්‍ය ක්‍රියා කරලා මේ බටේට පිම්බහම ඇතුළත තිබ්බ සියලුම ගැට නැති වෙලා එකම සිදුරක් බවට පත් වුණා. මේ විදිහට නැවත නැවත බට ගෙන්වාගෙන පිඹිනවා. නමුත් බෝධිසත්වයන් වහන්සේට කල්පනා වෙනවා මේක නම් බොහොම දුෂ්කර අමාරු දෙයක්. මේ විදිහට ඔක්කොටම පිඹින්න ගියොත් එහෙම බොහොම අමාරුවටපත් වෙන්න වෙනවා කියලා තීරුම් අරගෙන අදිෂ්ඨාන කරනවා මේ පොකුණ මටේ තියෙන සියලුම ඒ උණගස්වල බටවල ඒ ගැට නැති වේවා කියලා. ඉතින් බෝධිසත්වයන් වහන්සේගේ පරහිතකාමී බව බොහොම විශාලයි. ඒ නිසා ඒ අදිෂ්ඨාන බලයෙන් Tamange පැතුම සඵල වෙනවා. පොකුණ වටා හටගත් සියලුම බට එකම සිදුරක් සහිත බට බවට පත් වෙනවා. පින්වතුනි මේ කල්පය පුරාම නොනසී පවතින පාතිහාර්ය හතරක් තියෙනවා. මොකද්ද මේ සඳෙහි සාවාගේ සලකුණ මේ මුළු කල්පය පුරාම පවතිනවා. වට්ටක ජාතක දේශනාවේ ඒ සඳහන් වෙන ඒ භූමිය මේ කල්පය පුරාම ගිනිගන්නේ නැහැ. ඒ වගේම බෝසතාණන් වහන්සේ ඒ ගටේකාර වෙලා ඉන්න කාලේ තමන්ගේ වහලේ ගලවගෙන යන්න ඒ භික්ෂුන් වහන්සේලාට අවසර දෙනවනේ බුදු පියාණන් වහන්සේගේ වහලට සෙවිලි කරන්න. ඉතින් එදා පටන් කල්පය පුරාම ඒ බිම තෙමෙන්නේ නැහැ. අවසන් සතරවෙනි අදිෂ්ඨානය තමයි මේ බටවලත් ඒ ගැට මේ කල්පය පුරාම හටගන්නේ නැහැ. මේ අදිෂ්ඨාන සතරක් මේ විදිහට අදිෂ්ඨාන කරලා එක බටයක් අරගෙන වතුර බොනවා. අනිත් 80000ක් වඳුරොත් ওই විදිහට පොකුණ වටේ මිඳගෙන වතුර බොනවා. අර රාක්ෂයාට කියන්නේ දිය රකුසට එකම වඳුරෙක්වත් අල්ලගන්න අවසර නැති වෙනවා මේ නිසා. මොකද පොකුණට බැහැපු අයව කන්න පමණයි මේ දිය රකුසට අවසර දෙන්නේ. රකුසා බොහෝම නොසතුටටපත් වෙලා තමන්ගේ ගුහාවටම යනවා. බෝසතාණන් වහන්සේගේ පිරිසත් තමන්ට ඍෂිසේ වතුර පානය කරලා නැවතත් කැලේටම යනවා. බුදු පියාණන් වහන්සේ මහණෙනි මේ බටගස්වල එක් සිදුරක් වීම මාගේ පැරණි අදිෂ්ඨානයක් කියලා මතක් කරලා අවසානයේ අනුසන්දිත් ගලපලා දේශනා කරනවා. එදා දිය රකුසාලා හිටියේ දේවදත්ත ස්වාමින් වහන්සේ. 80000ක් වඳුරු පිරිස වෙලා හිටියේ මෙදා බුදු පිරිස. උපායෙහි දක්ෂ වඳුරු රජනම් මම බිමී කියලා බුදු පියාණන් වහන්සේ මේ නළපාන ජාතක දේශනාව අවසන් කරනවා.